නැන්ද අම්මා මේ වචනේ ගොඩක් ගැහනමයි ඇහෙද්දිත් බය වෙන වචනයක් නැන්ද අම්මා ලේලි ගැටුම ලෝකේ කවදා කොහොම පටන් ගත්තද කියන්නේ සාක්කි නෑ ඒක ඒ තරම් ඈත කාලකින්නම් පටන් ගත්තු දෙයක් නැන්ද අම්මා ලේලි චරිත දෙක හරියට මඳුරගෙන නැති නිසා උණු දික්කසත් ගාන ගණන් කරන්න බැරි තරම් මානසික රෝග හදාගත්තු වගේම සියදිවි හානි කරගත්තු අය තේ අතරේ ඕනි තරම් ඉතින් මේ බරපතල සමාජ ගැටලුවට ඔබ පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් මුහුණ දෙන්නම වෙනවා. නැන්දම්ම ලේලි ගැටුම් ඇති වෙන්නේ නැතුව දෙන්නට දෙන්න අඳුරගෙන තේරුම් අරන් ඉන්න කැමති අයට ඒකට පුළුවන් රහස් උපක්‍රම ටිකක් කියලා දෙන්න ඔන්න අපි තීරණය කළා. රැඳෙන්න හෙලිබිම් ටීවී අපි එක්ක මේ ඔබේ ජීවිතේ අහන්න ලැබුණ වටිනාම වීඩියෝ කියලා ඔබට හිතෙයි. නැන්දම්ම කෙනෙක් වාට ලැබෙන්නේ විවාහ වෙද්දීනේ. ඉතින් විවාහය කියන්නේ අපිට කරන්න පුළුවන් තෝරා ගැනීමක් නිසා ඔබට පුළුවන් සැමියෙක් තෝරා ගනිද්දීම නැන්දම්ම කොහොමද කියලා හොයලා බලන්න. මේක විවාහයට පෙර කරන්න බෑ කියලා ගොඩක් අය කියයි. ඔව් විවාහයට පෙර ගොඩක් නැන්දම්මලා හරිම ආදරණීය විදිහට හැසිරෙනවා. ඒත් ඔයාට පුළුවන් ඔබේ සැමියා කොහොම කෙනෙක්ද කියලා හොයලා බලන්න. ගොඩක් වෙලාවට යහපත් අම්මෙක්ගේ පුතේ අනිවාර්යෙන්ම කාන්තාවන්ට ගරු කරනවා. ඒ වගේම යහපත් අම්මෙක් පුතාගේ ළඟින් ඉඳලා එයාට හයියක් වෙනවා මිස පුතාගේ තීරණවලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහ ගහ පුතාව බ්ලැක්මේල් කරන්න හරි පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඔබේ පෙම්වතා ගෙදර බලපෑමෙන් මිදිලා අනාගතය ගැන තීරණ ගන්න පැකිලෙන කෙනෙක් නම් ඔන්න ඔයාට රතු එළියක්. ඊළඟට තවත් වැදගත්ම පියවරක්. විවාහෙන් පස්සේ ඔබ පදිංචි වෙන තැන විවාහයට කලින්ම තීරණය කරන්න. අතේ දුරින් ඉන්න එක කෝකට තැඟට ගුණයිනේ. ඉතින් අලුත්ම ගෙදරකට අලුත් පිරිසක් මැද අලුත්ම තාලයකට හැඩ ගැහෙනවට වඩා ඔයාලා විවාහ වෙලා වෙනම පදිංචි වෙනවා නම් නැන්දම්ම ලේලි ගැටලුවට ඒක හොඳ උත්තරයක්. විශේෂයෙන්ම ඔයා ඔයාට කැමති විදිහට උයලා පිහලා ඔයා කැමති විදිහට ගෙදර ලස්සන කරගෙන මූලිකම ගෘහණිය ඔයා වෙලා ඉන්න කැමති නම් ඔයා අනිවාර්යෙන්ම විවාහයෙන් පස්සේ වෙනම නිවසක පදිංචි වෙන්න. මොකද අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ රාජ්‍ය උන තමන්ගේ ගෙදර තමන්ගේ කුස්සිය එකපාරටම තමන්ගේ ඇතින් ගිලිහිලා යනවට කිසිම කාන්තාවක් කැමති නැහැ. ඉතින් එහෙම කරන්න ගිහින් නැන්දම්මගේ හිත රිදවන්නේ නැතුව ඔයාගේ හිතත් රිදවගන්නේ නැතුව වෙනම පදිංචි වෙන්න. අර මං කලින් කිව්වා වගේ විවාහයට කලින්ම අනාගත සැමියා ඒ ගැන දරන මතය මොකද්ද කියලා හොයන එක නුවණට ගොඩක්ම හුරුයි. හැම ගෙදරම ඒ ගෙදරට ආවේනික රටාවක් තියෙනවා. එක ගෙදරක තුන් වේලම අනිවාර්යෙන්ම උයද්දි තව ගෙදරක අය ඒ තරම් වෙලා කුස්සියේ ඉන්න කැමති නැහැ. ඒ අය නිතරම කෑම ඕඩර් කරලා කන්න පෙළඹෙනවා. ඉතින් ඔබට මොනා හරි හේතුවක් හින්දා වෙනම පදිංචි වෙන්න බැරිව නැන්දම්මගේ ගෙදර ඉන්න වුණොත් ඔබේ නිවසේ මොන රටාව තිබ්බත් ඔබ අලුත් ගෙදර රටාවට හැඩ ගැහිය යුතුම වෙනවා. ගොඩක් අලුත් ලේලිලා අවුරුදු 25ක් 30ක් නැන්දම්ම පවත්වාගෙන ආව රටාව වෙනස් කරන්න ගිහින් නිකරුණේ අමනාපකම් ඇති කර ගන්නවා. හැබැයි ඒ ගෙදර විදිහට අධ්‍යයනය කරලා ඒකට හැඩ ගැහුනොත් ඔබ දිනු. ඔබ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන කුලගෙට එද්දී ඔයාටත් වටිනාකම් ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. හොඳ අධ්‍යාපනයක් රැකියාවක් එහෙම නැත්නම් මොනා හරි ඉපෙව් මාර්ගයක් ඔයාට ලොකු වටිනාකමක් දෙනවා. මූලික ජීවන නිපුණතා නැහැ කියලා කියන ලෑස්ති නොවි හැමදේම දන්නේ නැහැ තේරෙන්නේ නැහැ නොකිය නිතරම අප්ඩේට් වෙන ස්මාර්ට් ලේලියක් විදිහට ඉන්නවා දකින්න ඕනිම නැන්දම කෙනෙක් කැමති. ඒ නිසා ඔබ විවාහයට කලින් ඔබේ වටිනාකම් ගොඩනගා ගන්න එක කරන්නම ඕනි දෙයක්. ඔයාට නැන්දමගේ හිත දිනා ගන්න තවත් දෙයක් කරන්න පුළුවන්. ගොඩක් අය හිතනවා නැන්දම මල් වවන්න කැමති නම් ලේලිත් ගිහින් මල් වවන්න ඕනි කියලා. නැහැ. ඇත්තෙන්ම එහෙම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔයාට පුළුවන් නැන්දම කරන්න ආස දෙය හොයලා එයාට අවශ්‍ය දෙයට පුංචි තෑගි දෙන එක. මල් වවන්න ආස නැන්දම කෙනෙක් නම් ඉඳ හිට මල් පැලයක් මුල්ලුවක් පොහොර පැකට් එකක් දෙන්න ඔයාට පුළුවන්. ඒත් එක්කම ආගමික කටයුතු වල නිතරම යෙදෙන නැන්දම කෙනෙකුට හවසට මල් ටිකක් කඩලා දෙන්න, බෝධි පූජාවකට ගෙනියන දෙයක් ලෑස්ති කරලා දෙන්න, පූජාවකට අවශ්‍ය දෙයක් ගෙනල්ලා දෙන්න ඔයාට පුළුවන්. මහන ගොතන නැන්දම කෙනෙක් නම් ඉන්නේ අලුතින් ඉදිකටු සෙට් එකක් ලස්සන වෝල් වගේ දෙයක් දෙන්න ඔයාට පුළුවන්. තමන් ආස දෙයට උදව් කරන ලේලි කෙනෙක් ගැන
ඕනිම නැන්දම කෙනෙක්ට ආදරේ හිතෙනවා. ඊයේ පෙරේදා කසාද බැඳපු අලුත් මනමාලියෝ ඔයා දැකලා තියෙනවද? ඒ අය වටේ හරි සුන්දර මල්ලිතිරණ වයිබ් එකක් තියෙනවා වගේ දැනලා නැද්ද? අන්න ඒ වගේ ආදරණීය බව, කාරුණික බව, සුහදශීලී බව අනිවාර්යෙන්ම ඔයා ප්‍රගුණ කරන්න ඕනේ. මේ දවස්වල නිතරම සමාජ මාධ්‍යවල කාන්තා ගෲප් වලින් නැන්දම ලේලි ගැන දකින කතන්දර වලින් ඔළුව පුරවගෙන ඒ ගෙදරට ගිය ගමන් එයා එක ගේමට වගේ හැසිරෙන්න ගියොත් නම් නැන්දමට විතරක් නෙමෙයි හැමෝටම ඔබ එපා වෙයි. ඉතින් මං ඔයාලට කලින් කිව්වා වගේ කොයිතරම් වටිනාකම් හදාගෙන නැන්දමට වඩා ඉහළ අධ්‍යාපනයක් රැකියාවක් කරත් ඒ අය ඉදිරියේ නිහතමානී දුවෙක් වුණොත් ඔයාට නැන්දම හැමදාම ආදරේ වෙනවා. බුද්ධ කාලේ හිටපු විශාකා සිටුදුව විවාහ වෙද්දී එයාගේ තාත්තා දුන්න උපදේශවල මුලින්ම තිබ්බේ පිටතින් ගිනි ඇතුළට නොගන්න, ඇතුළෙන් ගිනි පිටට නොදෙන්න කියලා. ඉතින් අලුතින් කුලගයකට ගිය ඔයා ඒ ගෙදර වැරදි අඩුපාඩු පිටස්තර අයට කියන එක වගේම පිට අය ඒ ගෙදර අඩුපාඩු ගැන ඔබට කියද්දී ඒව අහන එක සිහිපොතින් කරන්න ඕනේ. හදිස්සි වෙලා කලබල වෙලා වචන පිට නොකර හොයලා බලලා තීරණ ගන්න පුරුදු වෙන්න ඕනේ. අලුතින් මනමාලියක් වෙලා යද්දී ඉවසීම අරන් යන්න ඕනි කියලා කිව්වට හැමදේම අනවශ්‍ය විදිහට ඉවසන්න ගියොත් ඔයාට භයානක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ නිසා මුල ඉඳලම ඔයා අනිත් අයට අතපොවන්න බැරි පුද්ගලික සීමා දාගන්න ඕනි. මේකේ මූලිකම පියවර විදිහට ඔයා විවාහ වෙලා ඒ ගෙදරට යන්න කලින් ඔබ දෙපළගේ පුද්ගලික කාමරයට අනිවාර්යෙන්ම දොරක් දාගන්න ඕනිමයි. ඒ වගේම ඒ කාමරේ සැරිසරන්න පිටයි උත්සාහ කරොත් ඒක උපක්‍රමශීලීව වළක්වා ගන්න ඔයාට හැකියාව තියෙන්න ඕනි. ඔබ අනිවාර්යෙන්ම මුල ඉඳලම ඔබේ කාමරේ තුලට වෙලා මී ටයිම් එකක් ගත කරන්න අවස්ථාව හදා ගන්න. ඒ වෙලාවට අත්‍යවශ්‍ය දෙයකට හැර කාටවත් බාධා කරන්න ඉඩ තියන්න එපා. ඒ වගේම ඔබයි ඔබේ සැමියාගේ පුද්ගලික නිදහස මුල ඉඳලා පාවිච්චි කරන්න. ඒක කල් දාලා විවාහයෙන් අවුරුදු 7-8කට පස්සෙවත් තනියම යුවලක් විදිහට ගමනක් බිමනක් නොගිය ජෝඩු සමාජ ඕනි තරම් ඉන්නවා. බැඳපු අලුත වහලෙත් ගොම ගන්නවා කියලා කතාවක් ඔය අහලා තියෙනවද? ගොඩක් ලේලිලා විවාහ වෙලා කුලකට ගියාම ගෙදරයිගේ හිත දිනා ගන්න හිතාගෙන ඒ ගෙදර සියලුම වැඩ එකපාරට කාට ගන්නවා. හරියට නිකම්මයි ඉන්න කලින් ඒ ගෙදර මිනිස්සු වැඩ කරේ නෑ වගේ ගෙදර යුම් පිහුම් ගෙදර වැඩ වත්ති වැඩ සියලුම දේ එකපාර කරට ගන්නවා. ඒත් අපි දන්නවා අපි හැමෝට මේ වගේ වෙහෙසකර කාර්යබහුල රටාවක් එක දිගට පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඔබ වෙහෙසිලා ඒ වැඩ කිරීම අඩු වුණොත් අර හොඳයි කිව්ව අයම ඔබට ඇඟිල්ල දික් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම තෑගි භෝග ලබා දීම, ඒ ගෙදර අයගේ ඔබට අදාළ නැති පුද්ගලික දේවල් වලට උදව් කිරීම වගේ දේවල් වලදී ඒ අය එක පුරුද්දක් කරගන්නේ නැති වෙන ගානට ඒ දේවල් කරන්න ඔබ උපක්‍රමශීලී වෙන්න ඕනි. මුල ඉඳලම ඔබට කරන්න බැරි අකමැති දෙයකට නම් බෑ කියන්න බය වෙන්න අවශ්‍ය නැහැ. විවාහයෙන් පස්සේ ඔබ ඔබ වෙනස් කරන්න හිතාගෙන ඉන්නවද? සමහර මනමාලියෝ විවාහ වුණ මුල තමන්ගේ ආත්මයම සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්නවා. කැමති ඇඳුම් පැළඳුම්, රූපලාවන්‍ය, කොණ්ඩේ විලාසිතා, විනෝදාංශ වගේ තමන්ව සතුටු කරපු දේවල් හැම දෙම අතහැරලා පස්සේ ඒවා කරන්න උත්සාහ කරන්න ගන්නවා. එතකොට එතන නැති ගැටලු නිර්මාණය වෙනවා. ඔයා විවාහයට පෙරම පෙම්වතා එක්ක ඔබ ඇඳුම් පැළඳුම් වෙනස් කරන්න ඕනි කියලා බලාපොරොත්තු වෙනවද වගේ කාරණු අහලා දැනුවත් වෙන්න. ඔබ ඔබේ ඇඳුම් ඔබ කැමති දේවල් වෙනස් කරන්න අකමැති වෙද්දී වෙනස් කරන්න බලපෑම් එනවා නම් ඔබට ඒවත් අර මම මුලින්ම කිව්වා වගේ රෙඩ් ෆ්ලැග්ස් කියලා අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔබ දිගටම පාත්තගෙන යන්න කැමති පුද්ගලික විලාසයෙන්ම මුල ඉඳලා ඉන්නවා මිස මැදදී එකවර වෙනස් වෙන්න ගියොත් ඒකත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඔබ නැන්දම්මගේ නිවසට ගියාම ඒ ගෙදරට එන පිටස්තරයි ඉස්සරහත් හැසිරෙන විදිය ගැන සැලකිලිමත් වෙන්න. හැමෝටම හිනාවකින් සංග්‍රහ කරන්න සුහදශීලී වෙන්න. හැබැයි අනවශ්‍ය උපදූප අනුන්ගේ අඩුපාඩු කියවන්න ගිහින් ඔබේ තත්ත්වය අඩු කරගන්න එපා. ඒ වගේම නැන්දම්ම කතා කරන්න අකමැති අය එක්ක අනවශ්‍ය ලෙස කතා කරන්න උත්සාහ කිරීමත් ඇය ඔබ එක්ක අමනාප වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. දැන් මම කියන්න යන්නේ හරිම වැදගත් දෙයක්. කසාද බැන්දත් ඔබේ සැමියා වුණත් නැන්දම්මට ඔහු තවමත් නිල් පාට පැනල එකකින් ඔතාගෙන ගෙදර ගෙනව පුංචි පුතා. ඉතින් ඒ දෙන්නට ඒ දෙන්නගේ වෙලාව ලබා දෙන එක අනිවාර්යෙන්ම කරන්න. පුතයි අම්මා එකතු වෙලා මුමුණන වෙලාවට බාධා කරන්න එපා වගේම ඒ කතා කරේ මොනවද කියලා අහන්න යන්නත් එපා.
කවුරු කොහොම කිව්වත් ඒ ගෙදර නිවසියන් අතර ලේ බැඳීමක් තියෙනවා. ඒ නිසා ඒ ගෙදර කෙනෙක්ගේ වැරදි ඒ ගෙදර අයිතම කියන්න යන්න එපා. උදාහරණයක් විදිහට ඔබ සැමියාගේ නෑනගේ වැරදි නැන්දම් එක්ක කියන්න එපා. අම්මලා වෙලාවකට තමන්ගේ දරුවන්ට බනිනවා තමයි. හිතන්නකො නැන්දම්ම මොනවට හරි නෑනට බනිනවා කියලා. ඒ වෙලාවට ඔබ ඒකට පොහොර දමන්න උත්සාහ කරනොත් ඒ වෙලේ හොඳ අහන්න පුළුවන් උනත් පසුව ඔබට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඇත්තෙන්ම නැන්දම්ම ලේලි සම්බන්ධය හරියට පවත්වාගෙන යනවා කියන්නේ ටීම් වර්ක් එකක්. මෙතන එක්කෙනෙක් විතරක් හොඳ වෙලා මේක ලස්සනට කරන්න බෑ. නැන්දම්ම ලේලි වගේම සැමියටත් සමසේ වගකීම් බෙදෙනවා. ඉතින් මේ තුන්දෙනාම තමන්ගේ වගකීම් හරියට කරොත් එතන වාසනාවන්ත සතුට පිරුණු ජීවිතයක් ලැබෙනවා. ඒත් එක්කම ඉතින් කවදාවත් නැන්දම්මගෙන් අම්මව බලාපොරොත්තු වෙන්න එපා. ඇයි එක්ක ගණතුණු කරද්දි කතා බහ කරද්දි හොඳ කල්පනාවෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. නැන්දම්ම එක්ක තියෙන බැඳීම ඕනිම වෙලාවක ඕනි අතකට පෙරලෙන්න පුළුවන් කියලා දැනගෙන පරිස්සමෙන් ආශ්‍රය කළොත් ඔබට විවාහේන ලොකුම ගැටලුවකින් ඉවත් වෙලා වාසනාවන්ත ජීවිතයක් ගෙවන්න අවස්ථාව අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒත් එක්කම අපි කිව්ව දේවල් වලට අමතරව ඔබ පාවිච්චි කරපු ක්‍රම තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු සැනින් නොටිෆිකේෂන් ගෙන්න ගන්න. හෙළබිම ටීවී අපිව subscribe කරලා බෙල් බටන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක්.